සිරුදනාගේ අවසරයි මම සිංහල රාවේ දේශපාලන පක්ෂයේ මහලේකම් ශාලික පෙරේරා ගොඩක් දේවල් කතා කරන්න තියෙන හින්දා මම කෙටියෙන් කතා කරන්නම් මුලින්ම අර පරිසර විනාශය ගැන කතා කරද්දී අපි දැක්කා මේ රජය ක්‍රියා කරන ආකාරය ඇත්තටම අර පාස්කු ප්‍රහාර කොමිෂන් වාර්තාවේදීත් අපේ ඇමතිවරු කිව්වා මේක හරියට අර පණිවිඩ කරුට වෙඩි තියනවා වගේ පාස්කු මේ ප්‍රහාරයේ පිළිබඳ තිබ්බ වාර්තා කොමිෂමේ මේ නිර්දේශ කියලා. ඒ වගේ තමයි මේ පරිසරය විනාශ කරන අයට දක්වන ප්‍රතිචාර බැලුවමත් හරියට අර පණිවිඩ කරුට වෙඩි තිබීමේ කලාවම තමයි මේකේ තියෙන්නේ. මොකද අපි දැක්කා අර භාග්‍යා කියන අවුරුදු 18ක ලැබිරිය මේ පරිසර විනාශය ගැන කිව්වහම එතුමිය හඹා ගියා රජයේ නිලධාරීන්. ඒ වගේම අර දේවානි කියන රජයේ නිලධාරීනිය පරිසරයට කතා කරාම ආණ්ඩුවේ හෙන්චයියෝ අටපාස් නැති ඇමතිවරු එතුමියට බැන තර්ජනය කරනවා. අද ප්‍රසිද්ධිය ඇවිල්ලා අනුමතරමේ එතුමිය කාන්තාවක් කියලාවත් ගරුත්වයක් නැති තරමට පිරීලා. ඒ නිසා ජනාධිපතිතුමා වුණත් මේ වෙලාවේ පරිසරය රකින්නවා නම් පරිසරය පිළිබඳ ආදරය කරනවා නම් එතුමාට කමල් ගුණරත්න මහත්තයාගේ උපදේශය ගත්තා නම් ඊට වඩා වටිනවා. මොකද එතුමා කිව්ව කෙලින්ම මේක පරිසර විනාශය ගැන එතුමා පිළිගන්නවා කියලා. දැන් අද කරන්නේ ඒක නෙමෙයි. දැන් මේවා පෙන්නන මාධ්‍ය ආයතන හඹා ගිහිල්ලා ඔවුන්ට දඬුවම් කිරීමේ කලාවකට එතුමා යොමු වෙනවා අපිට පේන. ඒක බරපතල කනගාටුදායක තත්ත්වයක්. මොකද කියන පණිවිඩය හරියට ඇහෙන්නේ නැත්නම් එතුමාගේ මොකක් හරි දුර්වලතාවයක් තියෙනවා. ඒ වගේම මම දැක්ක මේ පහුගිය කාලේ මෙන්න මෙහෙම රටේ දේශප්‍රේමී ඇමතිවරයෙක් සිගරට්ලුවක් පත්තු කරගෙන මාධ්‍ය හමුවක් තියලා පත්තු කරලා නැහැ සිගරට් එක කටේ තියාගෙන. මේක දැක්කම මට මතක් වුණා අර තුම්මුල්ලේ පද්මේ නිකන් චණ්ඩිපාඨ දානකොට අර සිගරට් එක ගහගෙන ඉන්න නිකන් රස්ති ආධුකාරයෙක් වගේ පෙනුමක් තමයි එතුමාගේ තිබ්බේ. ඇත්තම අපි හරියටම කනගාටු වෙනවා මෙතුමා මේ තත්ත්වෙට වැටිච්ච එක ගැන. මොකද දැන් මේ සිගරට්ුවක් එහෙම නැත්තම් දුම්වැටියක් කියන්නේ සාමාන්‍යයෙන් ශරීරයට අහිතිකර දෙයක්. එතකොට දුම්පානය කියන්නේ සිගරට් එකේ දුම්පානයේදී දුම්කොළ තිබ්බත් කුරුදු තිබ්බත් සේර තිබ්බත් කරපිංච තිබ්බත් මේ දුම්පානයේ ශරීරයට ආග්‍රහණය වුණාම දුමක් පෙනහැල්ල කියන සියුම් කොටස ඒකට මේ හානියක් වෙනවා. ඒක වෛද්‍යවරුන්ගේ මතය. අනිත් එක අපි දන්නවා දැන් ලංකාවේ මෑත කාලයේ ප්‍රවණතාවයේ තමයි ක්‍රමක්‍රමයෙන් දුම්පානය සඳහා පිරිස අඩු වෙගෙන එනවා. ලංකාවේ තියෙන නීති රීති හා ඒ සෞඛ්‍යමය මිනිසුන්ගේ දැනුවත් කිරීම මත. එතකොට මේ දුම්පානයට අඩු වෙන පිරිස වැඩි කිරීම සඳහා ප්‍රවර්ධනය කිරීම සඳහා තමයි මේ ඇමතිවරයා කුරුදු සිගරට් එක ප්‍රවර්ධනය කරන්නේ. මොකද ඒකෙන් වෙන්නේ සිගරට් නොබීපු දරුවෝ කාන්තාවෝ සිගරට් නොබීපු තරුණයෝ මේකට ඇබ්බැහි වෙනවා. එතකොට ඔවුන් මේක පානය කරන් අපේ රටේ දුම්පානය කරන පිරිස වැඩි වෙනවා. එතකොට දුම්පානය කරන පිරිස වැඩි වුණාම වෙන්නේ අර දුම්කොළ සමාගම් වල ඉලක්කය සපුරනවා. ඒක කවදා හරි දැන් මේ කුරුදු සිගරට් එක ලංකාවේ අතුරුදහන් කරොත් මේ බහුජාතික සමාගම් එකතු වෙලා ඒක නැති කරොත් මේ ඇබ්බැහි වෙච්ච පිරිසෙන් බාගෙන භාගයක් ආපහු දුම්පානේ අත්තරින්න බැරි වෙනවා. අපි දන්නවනේ සිගරට් එකක් බොන්න පුරුදු වෙච්ච මිනිහට වැසිකිළියට යන්න බෑනේ ඒක නැතුව. එතකොට මේ ඇබ්බැහි වීම තුල ආපහු දුම්පානේ කරන ප්‍රතිශතය වැඩි වෙනවා. ඒක ටුබැකෝ එකට දුම්කොළ සමාගම් වලට හොඳයි. දැන් මේ ඔලොමොට්ටල ඇමතිය කරන්නේ මේ දුම්කොළ සමාගම් වල ඉලක්කය සපුරන එක. මන් දන්නේ එතුමාගේ උගත්කම කොතනද තියෙන්නේ කියලා. ඒක නිසා මේ වගේ දෙකයි පොනේ වැඩ අනිතක ලංකාවේ දුම්කොළ හා මද්දසාර පනතනුව දුම්පානේ ප්‍රවර්ධනය කිරීම ප්‍රචාරය කිරීම ප්‍රසිද්ධිය තහනම්. හරනම් මෙයා අත්අඩංගුවට ගන්න ඕනේ. ඒකට මේ ප්‍රසිද්ධිය දෙන එක නෙමෙයි කරන්න ඕනේ. ඒක නිසා අපි ඉතාමත් කනගාටු වෙනවා. දැන් ඕ දුම්පානේ බොන මිනිස්සු දුම්පානයෙන් ගලව ගන්න කියලා තවත් දුම්පානයක් දෙන්න ඔය එක නෙමෙයි කරන්න ඕනේ. අනිත් එක දුම්බීම ශරීරයට අහුත කරයි. මොන දුම බිව්වත් මොන දුම්පානය කරත් පෙනහැල්ලල ඒක මේ අහිත කරයි. ඉතින් ඒක නිසා මේ ඇමතිවරයා කරන්නේ බරපතල වැරද්දා. ඉතින් මේ වැරද්ද පේන්නේ නැහැ ඇත්තටම. ඉතින් ඒ වගේම මේ රජතුන් කට්ටුවක් නේ මේ රට පාලනය කරන්නේ. ඒක නිසා මේ රටේ වැරද්ද පේන්නේ නැහැ. මේ මිනිස්සු හරනම් ඉන්න ඕනේ පිස්සන් කොටුවේ. මොකද මේ දුම්පානය ප්‍රවර්ධනය කරනවා කියන එක ලැජ්ජයි ඇමතිවරයෙක්ට. ඒක නිසා අපේ ළමා පරපුර අපේ කාන්තාව අපේ දුම්බල නොබන තරුණයෝ දුම්පානයට ඇබ්බැහි කිරීමේ මහා දැවැන්ත ප්‍රචාරක වැඩේ බාර අරන් තිනවා අපේ දේශප්‍රේමී වීරවංශ. ඒක නිසා කරුණාකර ඔබතුමාට ඊට වඩා වැඩ තියෙනවා. ඔබතුමා ගැන ඊට වඩා මිනිස්සු බලාපොරොත්තු තිබා. ඔබතුමා හරි දැක්මක් ඇතුව කරුණාකර හිටපු තැනට යන නැත්නම් ඔබතුමාටත් කොළඹ දිස්ත්‍රික්කයේ එක දෙකට බැස්සා වගේ කොයි පල්ලෙහාට බයින ඊළඟ මැතිවරණයේදී කියලා අපි ප්‍රකාශ කරන්න කැමතියි. බොහොම ස්තුතියි.